තෙලංගණදාස් පක්ෂයේ දාහතර දෙනාමකට ඉදුණ ඇති කියන ප්‍රශ්නේ තමයි මෙතනදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ව්‍යවස්ථානුකූල අයිතියක් තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව පාර්ලිමේන්තුවේදී මෙවැනි අවස්ථාවකදී ඡන්දය දෙන එක කිසි ආකාරයකින් පක්ෂ විනය කඩකිරීමක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට මොකද වුනේ? පාර්ලිමේන්තුවේ හැබැයි ජනතාව නවත්තට මේ තීරණයේදී ඔබතුමාගේ පක්ෂය එකතැනක තියාගන්න බැරි වුණේ. ඒ පක්ෂයේ විසක් නෙවෙයිනේ. දැන් මෙතන ඵලය ගත්තාම සෑම දේශපාලන පක්ෂයකම පක්ෂගත තීන්දුවලටම ඒ පක්ෂයේ මන්ත්‍රීවරු කටයුතු කරපු බවක් තියෙන්නේ නැහැ. තෙලංගණ දහස් පක්ෂයේ 14 දෙනාමකට ඉදුණ නැති කියන ප්‍රශ්නේ තමයි මෙතනදී යම් පිරිසක් ගිහිල්ල වෙනම ඡන්දය දීලා තියෙනවා කියන එක තමයි තේරෙන්නේ. ඔවුන් සම්බන්ධයෙන් මිනි ක්‍රියාමාර්ගයක් ගන්නවද? මොකද ඒක ගැන කතා කරනකොට මධ්‍යම කාර්යසභාවකින් සාකච්ඡා කරලා තමයි කිව්ව ගන්නේ. අලුත් ආණ්ඩුව ඔබතුමාට සහය දෙනවද? එමෙතිකම් ගන්නවද? නෑ, අපි අමතක ගන්න බලාපොරොත්තු වෙන්නේ. කාටවත් කියන්න බෑ. පක්ෂයේ මතයේද ක්‍රියාත්මක කරේ, එහෙම නැත්නම් තමන්ගේ මතයේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ව්‍යවස්ථානුකූල අයිතියක් තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව පාර්ලිමේන්තුවේදී මෙවැනි අවස්ථාවකදී ඡන්දය දෙන එක කිසි ආකාරයකින් පක්ෂ විනය කඩකිරීමක් නෙවෙයි. මේක බිමේ මතය නොවෙන්න පුළුවන්. හැබැයි දැන් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව මේ තීන්දුව අරන් තියෙනවා. ඒක බිම පිළිගත්තත් නැති වුණා.